tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa තිරුවන් සරණයි හැම දිනාටම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යා විමුක්තියට ප්‍රත්‍ය වුණු නැතිනම් නිවනට ප්‍රත්‍ය වුණු අංග සතක් පිළිබඳව ඒ තමයි සත්‍ය බොජ්ජංග ධර්මය අපි පහෝගිය සාකච්ඡා මාලාවෙන් කතා කරේ පංච නීවරණයන් පිළිබඳව පංච නීවරණයන්ගේ ස්වභාවය ඒ වගේම පංච නීවරණයන්ගෙන් සත්‍යයට වෙන බලපෑම ඒ වගේම පංච නීවරණයන් දුරු කරන්නේ කොහොමද කියන කරුණු කාරණා බොහෝ රාශියක් ස්වාමීන් වහන්සේලා වයතන් උදෙසා සාකච්ඡාවට බඳු කළා. පින්වත්නි මේ පංච නීවරණයන් සහ සත්‍ය බොජ්ජංග කියන මේ කාරණා දිත්තේ කන වැකෙනකොට එක අවස්ථාවක් මතක් වෙනවා. එක අවස්ථාවක සරුත්තරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්මුඛව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පුරාණේ බුදුරජාණන් වහන්සේලා පෙර බුදුරජාණන් වහන්සේලා පංච නීවරණ ධර්මයන් දුරු කරලා සතර සතිපට්ඨානෙ පිහිටලා සත්‍ය බොජ්ජංග ධර්මයන් වඩලා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කළා. ඒ වගේම මේ කාලෙත් ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේත් බෝධිසත්ව අවදීදී පංච නීවරණ ධර්මයන් දුරු කරලා මේකෙදි සඳහන් කරන පංච නීවරණ ධර්මයන් කියලා කියන්නේ ප්‍රඥාව දුර්වල කරන ධර්මතාවයක් වශයෙන් පංච නීවරණයන්. එතකොට මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරලා දුරු කරලා සතර සතිපට්ඨානෙ පිහිටලා සත්‍ය බොජ්ජංග ධර්මයන් වඩලා අනුත්තරිය සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා සරුත්තරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. එතකොට අපිට තේරෙන්නට ඕන අපි පෞගේ සාකච්ඡා මාලාවෙන් කතා කරේ පංච නීවරණයන් පිළිබඳව. එතකොට මේ පංච නීවරණයන්ගේ තියෙන වැදගත්කම සහ සත්‍ය බොජ්ජංග ධර්ම විශේෂයෙන් පින්වත් මෙතන සත්‍ය බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේ මේ විද්‍යා විමුක්තියට මේ නිර්වාණයට ප්‍රත්‍ය වූ ධර්මතා සතක් වශයෙන් සඳහන් කරන මොනවද මේ සත්‍ය බොජ්ජංග කියලා කියන්නේ මුලින්ම සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සති බොජ්ජංගය ධම්මවිචය බොජ්ජංගය විරිය බොජ්ජංගය ප්‍රීති බොජ්ජංගය පස්සද්ධි බොජ්ජංගය සමාධි බොජ්ජංගය උපේක්ඛා බොජ්ජංගය කියන මේ සත්‍ය බොජ්ජංගයන් ස්වාමීන් වහන්සේ ඉතින් මේ කාරණා සත බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ සත්‍ය බොජ්ජංගයන් නිවන් දකින්න කැමති ඒ වගේම මේ මාර්ගයට පිළිපන්න විශේෂයෙන්ම ලෝකෝත්තර මාර්ගයට පිළිපන්න කෙනෙකුට ඉතාමත් වැදගත් නිවන් දකින්න කැමති කෙනෙකුට ඉතාමත් වැදගත් කාරණා සතක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලින් අපිට පෙනී යනවා. ඉතින් පින්වත් පිරිස උදෙසා ස්වාමීන් වහන්සේලාට කරුණා මතක් කරනවා මේ පිළිබඳව තවත් බොහෝ කරුණා කාරණා රාශියක් නොඑක් පරයයන් ඔස්සේ පින්වත් පිරිසට අවබෝධ කරනවා නම් ඒක ඉතාමත් යහපත් කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ බොජ්ජංග ධර්ම අතරම නිවන අවබෝධ කරගන්න කෙනෙකුට ඒ කාන්තේම අත්‍යවශ්‍ය වෙන අංගයක් තමයි බොජ්ජංග ධර්ම කියන කාරණාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ බොජ්ජංග ගැන දේශනා කරනකොට අර අපි හැම දිනම දන්න සූත්‍ර දේශනාවන් තියෙනවා. චුන්ද මහත්තුන් තේර බොජ්ජංගේ කස්සප තේර බොජ්ජංගේ ඒ වගේම මොග්ගදාන බොජ්ජංග සූත්‍ර කියන මේ සූත්‍ර වලින් තමයි ඇත්තටම අපිට බොජ්ජංග කියන මේ වචනේ ඉස්සරලාම අපිට අහන්න ලැබුණේ. එතකොට මේක පැහැදිලි කරනවා සත්‍තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවතුති කියන කාරණා. ඒ කියන්නේ මේ ඇත්තටම මේ බොජ්ජංග ධර්ම වල තියෙන යෝගිතාවය කොයිතරම්ද කියන එක ඒ කාරණාව පැහැදිලි වෙනවා. ධර්මග්‍රන්ථවල බොජ්ජංග ගැන විස්තර කරනකොට තියෙන ඇත්තටම මේ ලෞකික ලෝකෝත්තර අර්ථයේ වගේම ලෞකික අර්ථයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව. ඒ කියන්නේ ලෞකික අභිඥා මේවා ලබා ගන්නත් බොජ්ජංග ධර්ම හේතු වෙනවා කියන කාරණාව පැහැදිලි වෙනවා. ඉතින්
ඒකෙදි සති සම්බොජ්ජංගය ගැන කතා කරනකොට අපිට කතා කරන්න ඕන කාරණාවක් ගොඩක් තියෙනවා. ඒ වගේම තම විජය සම්බොජ්ජංගය කියනකොට කාරණා කරන්න ඕන වෙනම පරාසයක් තියෙනවා. වීරිය සම්බොජ්ජංගය පිළිබඳව කතා කරන්න ඕන. ඉදිරිය මේ බොජ්ජංග ධර්ම හත පිළිබඳව අපි කතා කරනකොට විශේෂ කාරණාවක් තියෙනවා. ඒ වගේම බොජ්ජංග ධර්ම වඩනවා නම් වඩන්න ඕන කොයි කාලෙකද කියන්නේ. එයා බොජ්ජංග ධර්ම මේ ඇති වෙන්නේ කොහොමද? ඒවා වඩන්න ඕන කොයි කාලෙකද? ඒ කියන්නේ බොජ්ජංගේ ධර්ම මේ ඒවට පරිහානිය මොකද්ද කියන මෙන්නේ ගොඩාක් කාරණාවන් බොජ්ජංග පිළිබඳව අපි කතා කරනකොට අපිට දැනගන්න ඕනකම තියෙනවා. ඒ නිසා අතරම ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ යෝගාවචරයෙකුට ගොඩාක්ම වැදගත් වෙන කාරණාවක් තමයි බොජ්ජංග ධර්ම කියන එක. ඉතින් ඒකෙදි අපි බොජ්ජංග ධර්ම පිළිබඳව ගොඩක් දුරට කතා කරමු ස්වාමීන් වහන්සේ. සති සම්බොජ්ජංගය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සති සම්බොජ්ජංගය හැම තැනකදීම භාවිතා කරන්න සුවි කියලා. ඒ වගේ එතකොට විරිය මේ සති ධම්මවිජය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට දැන් යෝගාවචරයට අවශ්‍ය කරන නුවණ ඥානය දිනු කරගන්න උපකාර වෙන කාරණාවක් කියලා පැහැදිලි කරනවා. ඒ වගේම සති ධම්මවිජය විරිය සම්බොජ්ජංගය තමන්ගේ අලසකම තීන මිද්දාදී ගතින් දුරු කරලා ඉස්සරහට යන්න අවශ්‍ය ඒ කාරණාවක් විදිය බොජ්ජංග ධර්මයේ පැහැදිලි කරනවා. ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගය කියනකොට ඇත්තටම මේ හැමෝම දන්නවා අපිට වැඩ කටයුත්තක් කරන්න ගත්තාම ඒක කරන්න අවශ්‍ය කරන මේ කැමැත්තක් තියෙනවා. ඉතින් අර ප්‍රීතිය කියන එක හරියට මේ යම්කිසි කටයුත්තක් කරන්න අවශ්‍ය කරන සහයෝගයක් ලැබෙනවා ප්‍රීතියෙන්. ඉතින් ප්‍රීතිය නැති කෙනාට මේ බණ භාවනා කටයුතු දිගින් දිගටම කරගෙන යන්න බෑ කියලා හිතෙනවා. ඒකට එයා නවතිනවා යෝගාවචරය. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ පස්සද්ධි සම්බුද්ධිය ගන්නකොට කයේ සිතේ සැහැල්ලු බව පවත්වා ගන්නට පස්සද්ධි කියන කාරණාව මේ වැදගත් වෙනවා. එතකොට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට උපේක්ඛා සම්බුද්ධිය. අර ඒකේ සඳහන් කරන උපේක්ඛා සම්බුද්ධියගේ පිළිබඳව විස්තර කරනකොට ධර්මග්‍රන්ථවල ස්වාමීන් වහන්සේ මේ තත්ත මජ්ජත්තතාවය කියන මේ චෛතසිකේ ඒ කියන්නේ අනිත් ඉන්ද්‍රියයන් සම කරගන්නට අවශ්‍ය කරන ඥානයක් මේ කියන්නේ ඒ ශක්තිය උපදවන්නේ මෙන්න මේ උපේක්ඛා සම්බුද්ධිය කියන කාරණාව ධර්මග්‍රන්ථවල පැහැදිලි කරනවා. ඉතින් ඇත්තටම මේ කාරණා හත දිනු කරගන්න ඕන කියන භාවිත බෞලී කතා කියලා කියන භාවිත කරන්න ඕන බොහෝ සෙයින් කරන්න ඕන කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. එතකොට භාග්‍යතුන් හස දේශනා කරන්නේ ඒක නිසා අපි මේ තරම් වැදගත්කමක් තියෙන නිසා අපි මේ ධර්ම පිළිබඳව පුළුල් විදිහට අද දවසේ සාකච්ඡා කරමු. අද දවසේදී මේ සාකච්ඡාව ආරම්භ කරමු. තියෙන කාරණා මම ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් සෑම දෙනාටම තෙරුවන් සරණයි. අද නිවනට අංගයක් වෙන බොජ්ජංග ගැන අපි කතා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේට බොහෝ වටිනා කරුණු අපිට මතක් කරන්නට ලැබුණා. ඉතින් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් නිවන් දකින්න කියලා කතා කරනකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවක තමයි හිටින්නේ. ඉතින් අපි විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ වගේ ධර්ම ග්‍රන්ථයක් ඇසුරු කරත් ඒ ධර්ම ග්‍රන්ථයේ උනත් සංග්‍රහ කරලා තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙලට. එතකොට එහි සඳහන් වෙන ප්‍රධාන මාතෘකාව තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. එතකොට නුවණැති පුරුෂයා සීලේක පිහිටලා තමයි සිතයි ප්‍රඥාවයි වඩන්නේ. පින්වත්නි, එතකොට යම් කෙනෙක් සීලේක පිහිටලා සිත සහ ප්‍රඥාව වඩනවා කියන අර්ථයෙන් අපි දන්නවා මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ සමාධිය සහ විදර්ශනාව කියන කාරණා දෙක. එතකොට මේ විදර්ශනාව සහ සමාධිය යම් කෙනෙක් වඩනකොට බොහෝ වෙලාවට විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මේ බොජ්ජංග ධර්මයන් නිසියාකාර වේ අය භාවිතා කරපු නැතිකම. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපිට හමු වෙනවා යම් කෙනෙකුට මෙන්න මේ ධර්මතාවයන් ඉෂ්ට කරගන්නට අවශ්‍ය වෙන ස්ථානවලදී මොන මොන බොජ්ජංගයේද වඩන්න ඕන කියන කාරණාව විශේෂයෙන්ම දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් විදර්ශනාව කියන දේ සිත විසිරීම කියන පැත්තට බරයි. කියන්නේ ධම්මවිචේ ධර්මයේ නුවණින් මෙනෙහි කරගෙන යනකොට හිත වේගයෙන් විසිරීමේ පැත්තට යනවා. හැබැයි සමාධිය වඩන කෙනාට එහෙම නැහැ. සමාධිය වඩන කෙනාගේ හිත තීන මිද්දේ පැත්තට බර වෙලා යනවා. සිත හැකිලීමේ පැත්තට යනවා. බුද්ධ දේශනාවේදී අපිට හමු වෙනවා යම් කෙනෙක් සමාධිය වඩනකොට එයාගේ හිත ලීන භාවයට ගියොත්
ඒ වෙලාවේදී සඳහන් කරනවා යස්මින්චකෝ භික්කවේ සමේ ලීන චිත්තං හෝති කාලෝ තස්මින් සමේ ධම්මවිචේ සම්බොජ්ජංගස භාවනයි කාලෝ තස්මින් සමේ විරිය සම්බොජ්ජංගස භාවනයි කාලෝ තස්මින් සමේ පීති සම්බොජ්ජංගස භාවනයි ඒ කියලා කියන්නේ යම් අවස්ථාවක මේ කෙනෙකුගේ යෝගාවචරයේ හිතකට සිත මැලි වෙලා හැකිලිලා යනවනම් අන්න ඒ වෙලාව තමයි සුදුසු වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ වඩන්න එහෙම නැත්නම් මේ හිත විදර්ශනාව පැත්තට නැඹුරු කරන්න අපි දන්නවා ධර්මයේ ඇසුරු කරනකොට කෙනෙක් සමත පූර්වාංගම විදර්ශනාව තියෙනවා විදර්ශනා පූර්වාංගම සමතේ තියෙනවා ඒ වගේම යුගනන්ද ක්‍රමයක් තියෙනවා මේ විදිහට ගත්තහම යම් කෙනෙකුට යුගනන්ද විදිහට මේ ධර්මය තුල භාවනාව හිත වඩනකොට මෙන්න මේ කාරණා හොඳට ගලප ගන්නට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත මැලි වෙනකොට තමන් මොකද්ද වඩන්න ඕන ධම්මවිචේ එහෙම නැත්නම් විදර්ශනාව පැත්තට ධර්මයේ නුවණින් මෙනෙහි කරන පැත්තට යන්න ඕන කියලා මේ බොජ්ජංග ධර්මතා එකිනෙක සංග්‍රහ කරන්නට යෙදුණා. ඊළඟට වීර්ය සම්බොජ්ජංගේ දැන් අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ භාවනා කරනකොට නිදි කිරා වැටෙනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ මුගලන් සක්මන් කරන්න. බලන්න වීර්ය කරන පැත්තකට බුදුරජාණන් වහන්සේ යොදවනවා. ඒතර මෙතනදී අපිට වෙන වෙනම මෙන්න මේ බොජ්ජංගේ වඩනවා කියලා කිව්වේ නැතත් අපිට ධර්මයේ තුල බොහෝ අවස්ථාවල මේ කරුණු සැඟවිලා තියෙන අපිට හොයාගන්න පුළුවන් කෙනෙකුට පහසුවෙන් හොයාගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගේ. ප්‍රීති සම්බොජ්ජංගේ කියන බොජ්ජංගේ වඩන්නට පෙර මේ ප්‍රීතිය ඇති වෙන්නටත් ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි දන්නවා මුලින්ම කතා කරා සීලය ගැන. සීලේ පටිච්ඡාය සීලේ පිහිටලා යමෙක් කටයුතු කරනකොට සීලය ගැන කතා කරනකොට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගන්න ඇයි මේ සීලය මොකටද සීලේ තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අවිප්පටිසාරත්තාය සීලේ තියෙන්නේ විපිලිසර නොවීම පිණිස. එහෙනම් ස්වාමීන් විපිලිසර නොවීම මොකටද තියෙන්නේ? අන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විපිලිසර නොවීම තියෙන ප්‍රමෝදයේ පිණිස. ප්‍රමෝදයේ නැවුම් බවක් පිණිස. ප්‍රමෝදයේ තමයි පීති දක්වා යන්නේ. එතකොට පින්වත්නි ඔබ සීලේක පිහිටලා යම් ධර්මයක් වඩනවා නම් ඔබට ඒ සීලෙන් විපිලිසර නොවීම ගැනලා දීලා ඒ තුලින් ප්‍රමෝදය ගෙනල්ලා දීලා ප්‍රමෝදය තුලින් පීතියට යනවා. එතකොට මෙන්න මේ ධර්මතා අපිට හොඳට වඩන්නට පුළුවන් කාරණා. ඊළඟට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් දැන් සමාධියෙන් සිත ලීන භාවයටපත් වුණා වගේම විදර්ශනාව තුළින් හිත විසිරුණු භාවයට යනවා උද්දච්චයට යනවා. මෙන්න මේ වෙලාවට මොකද කරන්නේ? යස්මින්චකෝ භික්කවේ සමේ උද්දත්තං චිත්තං හෝති. මහණෙනි යම් මොහතක කෙනෙකුගේ හිත විසිරුණු භාවයට යනවා නම් ආන් ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාලෝ තස්මින් සමේ පස්සද්දි සම්බොජ්ජංගස භාවනාය කාලෝ තස්මින් සමේ සමාධි සම්බොජ්ජංගස භාවනාය කාලෝ තස්මින් සමේ උපේක්ඛා සම්බොජ්ජංගස භාවනාය ඒ කියන්නේ පින්වත්නි දැන් සමිනහස අපිට හම්බ වෙනවා විදර්ශනා කරන කෙනාගේ හිත හොඳටම විසිරුණොත් තවදුරටත් විදර්ශනා කරන්න ගියොත් ඔහුගේ හිත විසිරුණා පැත්තටම යනවා හරියට හිත වඩලා නැති කෙනෙකුට සාමාන්‍යයෙන් කෙනෙක් හිත වඩන තැන නම් එයා උත්සාහ කරන්නට ඕන එහෙනම් මේ හිතේ විසිරීම අඩු කරලා සමාධියටත් පොඩි අවස්ථාවක් දෙන්නට. ඉතින් ඒක නිසා අපිට හරිම වැදගත් වෙනවා මේ බොජ්ජංග ධර්මතා දෙකොටසකට බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමය. හැබැයි ස්වාමීන් වහන්සේ මෙතනදී අපිට වැදගත් කාරණාවක් තව මගේ හඳුනා. බොජ්ජංග ධර්මතා හයක් කොටස් දෙකකට බෙදලා පෙන්වුවට එක බොජ්ජංගයක් පෙන්වුවේ නැහැ මෙතන. ඉතින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි මේක බොජ්ජංගයක් පෙන්වුවේ නැත්තේ? මොකක්ද සති සම්බොජ්ජංගේ? බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා අවසානයේදී පෙන්නනවා සතිංචකෝවහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මම සියලු තැන්හි සතිය සීල වර්ථය කරනවා. එතකොට අපිට තේරුම් ගන්නට ඕන මේ බොජ්ජංග ධර්මතාවල ප්‍රධාන බොජ්ජංගේ සියලු බොජ්ජංගත් එක්ක එකට බැඳිලා තියෙන බොජ්ජංගේ තමයි සති සම්බොජ්ජංගේ කියන එක. එතකොට ඒ තැන බැලුවහම සති සම්බොජ්ජංගේ මුලට යොදලා තියෙන්නේ මෙන්න මේ වටිනාකම තියෙන නිසා අපි සතර සතිපට්ඨානයේ වැඩුවත් මුලින්ම අපිට හමු වෙනවා මේ සති සම්බොජ්ජංගේ වඩන්න ඕන කොහොමද කියලා. ඒ වගේම අපිට චරණ ධර්ම කියන තැනදී ගත්තත් නිවනට තියෙන පියාපත් සහ කකුල් දෙක වගේ කියලා කියනවා චරණං පාදපක්ඛංච කියන තැනින් චරණ ධර්මයන්. එතකොට චරණ ධර්මයන් තුලත් මෙන්න මේ සතිය කියන කාරණාව යෙදිලා තියෙනවා. චරණං පාදපක්ඛංච විජ්ජං තුණ්ඩ සමං සමං. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ චරණ ධර්මයන් මේ සතිය ආදී බොජ්ජංග ධර්මයන් සහිත මේ චරණ ධර්මයන් විද්‍යාව නැමැති ඵලේ නිරාගන්නට යන අත්තට සහ පියාපත් වගේ. ඉතින් කුරුල්ලෙක් කොච්චර
කුසගින්න තිබුණත් ඒ ඵලයේ නෙලා ගන්නට ගහක අත්තකට පියාඹල යන්න බැරි නම් ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඒ අත්ත ගිහිල්ලා වහන්න කකුල් දෙකක් නැත්තම් ඒ අමෘත ඵලයේ නෙලා ගැනීම හැකියාව නැති වෙනවා. ඉතින් මෙන්න මේ බොජ්ජංග ධර්මවලත් පිළිවෙලට කෙනෙක් වඩාගෙන යනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ උතුම් නිර්වාණ ඵලය නෙලා ගන්නට පුළුවන්කමත් ලැබෙනවා. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ දැන් මේ සති එහෙම නැත්තම් සිහිය කියනකොට සතින්ච කෝබික්කවේහං සබ්බත්තිකං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. එතකොට ඒ එහෙම දේශනා කරනකොට මේ සිහිය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ වැදගත් තැනක් හම්බෙනවා. සිහියෙන් යුක්ත නැති පුද්ගලයා අසිහියෙන් යුක්ත පුද්ගලයා කියනවා එයා හරියට පාවෙන ලබු කබලක් වගේ. එයාගේ ස්වභාවයෙන්ම නිකන් කිසිම අරමුණක වැසගන්නේ නැති පාවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා. හැබැයි සිහියෙන් යුක්ත කෙනා, සතියෙන් යුක්ත කෙනා හැම වෙලේම අරමුණෙහි වැසගත් කෙනෙක්. එයාට හරි වැරදි මොකක්ද? යහපත යහපත කියන කාරණා මොකක්ද කියන සියුම් ප්‍රඥාවෙන් යුක්තයි එයා. හැම වෙලේම එයාගේ ජීවිතේට එයා වැසගත් ප්‍රඥාවකින් ඉන්නවා. ඉතින් අපි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කතා කළාත් සංඝාස මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තුල තියෙන මේ සත්තබෝධයන් කතා කළාත් මේ සතිය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අර සම්පත්තිකම් වදාමි කියලා දේශනා කරපු පරියායයට ඉතාම ගැළපෙයි. මොකද මේ සිහිය බුදුරජාණන් වහන්සේ ওই කරුණු හයටම දේශනා කරනවා. කෙනෙක් තුල හිත ඔද වැඩිලා වැඩි නම් එයා උද්දච්ච ස්වභාවයෙන් ඉන්නවා නම් එයාට සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක්ගේ හිත ලීනත්වයටපත් වෙලා නම් එයාටත් බුදුරජාණන් වහන්සේ සතිය දේශනා කරනවා. ඒ නිසා අපි මේ සතිය කියනකොට දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සවිනස ඇයි සති සම්බෝධ්‍යංගේ කතා කරනකොට සිහිය කියන එක කොහොමද මේ සිහිය නිර්මාණය වෙන්නේ? සිහිය කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද? කෙනෙක් සමත්ත විදර්ශනා වඩනකොට එයා සතිය තුල සිහිය තුල මනා සිහියෙන් යුක්ත වෙන්නේ කොහොමද කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සිහියට දැන් කයෙහි යැපීමට ආහාර අවශ්‍යයිනේ. කයෙහි යැපීමක් තියෙනවා නම් ඒකට ආහාර අවශ්‍යයි. ඒ වගේම සති සම්බෝධ්‍යංගේට සති සම්බෝධ්‍යංගේ පවත්වන්නටත් යෝනිසෝ මනසිකාරය උනතු. සිහිය පවත්වන්න අපි හැම වෙලේම යෝනිසෝ මනසිකාරය හිතට පුරුදු කරගෙන යනවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට අපිට පුළුවන් අර බැසගත් අරමුණක ජීවත් වෙන පුද්ගලෙක් බවටපත් වෙන්න. ඒ නිසා සති සම්බෝධ්‍යංගේ බුදුරණස් දේශනා කරනවා සති සම්බෝධ්‍යංගේ ඇති වෙන්න, සති සම්බෝධ්‍යංගේ නැතිව සතිය නිර්මාණය වෙන්නත්, තියෙන සතිය වැඩෙන්නටත් හේතුව සති යෝනිසෝ මනසිකාරය. ඉතින් යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන යන්නට මේ උපකාරය පිණිස පවතිනවා කියලා සඳහන් වෙන අටුවාව තුළ සිහියෙන් යුක්ත වූ පුද්ගලයන් අපි අසුරු කරන්න ඕනේ. එතකොට අසිහියෙන් යුක්ත මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා. සිහිය නැති කෙනා අපි දුරු කරලා දාන්න ඕනේ. එතකොට අපේ සිහිය තියෙන සිහිය රැකෙනවා සහ අපි අසිහියෙන් ඉන්න හැම වෙලාවකම අපේ සිහිය අර අවශ්‍ය කරන කල්යාණ මිත්‍රු නිසා පරිස්සම් වෙනවා. මේ එක කාරණාවක් සති සම්බෝධ්‍යංගය කියන එක කතා කරන්න විශාල පරියායක් තියෙනවා. ඒ කියන්නේ වැසගත්තොත් සතිය කියනකොට සමහර සතර සතිපට්ඨාන ගැන කතා කරන්නේ. සති බලයක් හැටියට බුදුරණන් වහන්සේ දේශනා කරනවා. සති ඉන්ද්‍රියක් හැටියට දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාව මේ දිග ඉස්සරහට යනකොට අපිට පිනුත් ඔබට තේරෙවි මේ අපි මේ සත්බොජ්ජංග කියලා කතා කරාට මේ කාරණා එකින් එකට සම්බන්ධ වෙලා මේ යෝගාවචර කෙනා සමත විදර්ශනාව භාවනාවන් පුරුදු කරන කෙනාට කොයිතරම් මනා ගැළපුමක් මේ තුල සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. ඒ නිසා සමිනවස අපි ඉදිරි සති සම්බෝධ්‍යංගේ වගේම ධම්මවිචය විරිය වගේ සම්බෝධ්‍යංගත් කතා කරනවා නම් මේ ප්‍රතිපදාව කියන කෙනෙක් නිවනම අභිමුඛ කරලා යන කෙනෙක් තමයි බුදුරණස්සේ දේශනා කරන්නේ. මේ බොජ්ජංග කියලා කියන්නේම බෝධිඨංග නිසා නිවනටම අංග මේවා. ඒ නිසා මේ නිවනටම අංග වුණු මේ කාරණා හත තේරුම් ගත්තත් කෙනෙක් නිවන් දකින්න යන මඟ හරිම පුදුම ගමනක් ලේසි ගමනක් බවට පත් වෙනවා සර්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සති සම්බොජ්ජංගය ගැන මෙහෙම කතා කරනකොට දැන් අපි හිතමුකෝ දැන් අපි සත්බොජ්ජංග ගැන කතා කරනකොට මේ කරුණු හත එකින් එක පුරුදු කරනවත් නෙමෙයි. මේ කරුණු හත අපි වඩනකොට මේ හත සති සම්බොජ්ජංගය වඩනකොට විරිය සම්බොජ්ජංගය වෙලාවකට වැදගත් වෙනවා. ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ වෙලාවකට පීති සම්බොජ්ජංගය අපි වඩන්න ඕනේ. ඒක හිත ලීනත්වයකට පත් වෙලා තියෙන වෙලාවකට වඩන්න ඕනේ වෙනම සම්බොජ්ජංගය. ඒ කියන්නේ අපි සම්බොජ්ජංග වශයෙන් වැඩනවා නෙමෙයි. නමුත් අපි මේ හිත නැවත යථාතත්වයටපත් කරලා මේ සමබරව මේ ගමන යන්න නම් අපි මේ බොජ්ජංග ධර්මතා හතම හරියාකාරව ගලප ගන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු සංසස දැන් කෙනෙක් සමත විදර්ශනා භාවනා පුරුදු කරගෙන යනකොට සති සම්බොජ්ජංගේ වඩනකොට එයා ඊළඟට කුසලය අකුසලය කියන්නේ මොකක්ද, යහපත අයහපත කියන්නේ මොකක්ද, මේ තත්ත්ව කාරණා පිළිබඳ විචක්ෂණ බුද්ධියක් හෙළනවා නම් එයා ඒ තමයි ධම්මවිචය සම්බොජ්ජංගේ. ඒ ධර්ම එය පිළිබඳව විචක්ෂණශීලී බුද්ධියක් යාර තියෙනවා. එයා ඒ කාරණා පිළිබඳව මෙනෙහි කිරීමක් තියෙනවා. එතකොට
අපි සිතෙහි යම් හැකිලුණුකමක් තියෙනවා කිනුකො අර නීවරණ ධර්මතා අපි කතා කරද්දි සඳහන් කරන්නේ සයින්ස් අර හිත හැකිලෙනවා හිත අර කම්මැලි අලසකම නිර්මාණය වෙනවා එතකොට අපි තවදුරටත් සමාධිය කියන එක වඩන්න ගත්ත ගමන් වෙන්නේ ඒ භවනාව අපිට අලසකමක් මත එපා වෙලා යනවා එතකොට අපි ධම්මවිජය වගේ සම්බොජ්ජංගයක් නිතර මෙනෙහි කරනවා කුසලය කියන්නේ මොකක්ද අකුසලය කියන්නේ මොකක්ද කළු කර්ම සුදු කර්ම කියන්නේ මොකක්ද මේ විදිහට අපි මෙනෙහි කරද්දී අන්න අපේ අර හිතේ ලීනත්වේ නැති වෙලා යනවා එතකොට අපි අර ස්වභාවයෙන්ම නැවතත් අපේ හිත ප්‍රබෝධමත් ස්වභාවයක නිර්මාණය වෙනවා එතකොට විරිය සම්බොජ්ජංගයේ කාරණාවෙදිත් මේකත් අප්‍රමාදී බව පිළිබඳව සසර බිය පිළිබඳව මේ දේවල් තුල මෙනෙහි කිරීම තුලින් අපිට පුළුවන්කම තියෙනවා හිතේ ඇති වුණු ලීනත්ව සංඥාව දුරු කරගන්න. දැන් මේ හිතේ ලීනත්වයේ සහ උද්දච්චයේ නිර්මාණය වෙන ස්වභාවයන් නැහැ. විරිය ඕනෝට වඩා වැඩිපුර පුරුදු කරපු ගමන් වෙන්නේ හිත උද්දච්ච ස්වභාවයට පත් වෙනවා. හිත වික්ෂිප්තයි. ඊට පස්සේ එයාට තේරෙන්නේ නැහැ මම මොන වගේ සමාධි මොකද්ද මම කරන්න අවශ්‍ය මගේ සමාධිය රකගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා එයාට පැහැදිලි නැහැ. ඒ නිසා හිත ඕනෝට වඩා විරිය සම්බොජ්ජංගේ වඩන්නෙත් නැහැ. හිතෙන් ඕනෝට වඩා විරිය සම්බොජ්ජංගේ වැටෙන්න දෙන්නෙත් නැහැ. ලීනත්වයට පත් වෙනවා. ඉතින් ඊළඟට අපි දන්නවා පීති සම්බොජ්ජංගය පස්සද්දි සම්බොජ්ජංගය සමාධි උපේක්ඛා මේ හැම සම්බොජ්ජංගයක්ම මේ කාරණාවක්ම තුල කියවෙන්නේ අපේ හිතේ මනා සමතුලිතතාවයක් නිර්මාණය කරගන්න. දැන් පංච නීවරණ කතා කරද්දී අපි කියවනේ කාමච්ඡන්දේට අපි කරන්න ඕනේ අසුබේ වඩන එක. ඉතින් ඒ වගේම තමයි සමාධිය මේ සමතේ අපේ හිතේ සමාධිය රැකගන්න නම් අපි විරිය ඕනේ වෙලාවට විරිය සම්බොජ්ජංගය වඩන්නට ඕනේ. හිත සමාධිය ප්‍රීතිය වගේ තැන් අවශ්‍ය වෙනකොට හිතේ සමාධිය ප්‍රීතිය නිර්මාණය වෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ. එව නැතුව දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සංඥාස් දැන් සත් බොජ්ජංග කියන්නේ හා වීතිය වඩන්න තියෙනවා, විරිය වඩන්න තියෙනවා, ඊළඟට ආ උපේක්ෂාව ප්‍රීතිය මේ විදිහකින් එක වඩන්න තියෙන කාරණාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ කියන කරුණු හත තියෙන්නේ මේ එක සම්පීඩනයක්. තමන්ගේ සිතේ තියෙන සමත විදර්ශනා කියන්නේ සමාධිය මනාව පවත්වාගෙන යන්න අවශ්‍ය කාරණාවක් කියලා බුදුරණවහන්සේ දේශනා කළා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා මේ ඉන්ද්‍රිය සමබර කර ගන්න ඕන කියන කාරණාව. සමතුලිතව ඉන්ද්‍රිය පවත්වා ගන්න ඕන කියන කාරණාව. එතකොට දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා ඒ කාරණාව ගැන. ඉතින් ඒක තව ටිකක් විස්තර කරගත හොඳයි. ඇත්තටම මේ සත් මොකද්ද දැන් අපිට සති ධම්මවිජය මේ කියන මේ බොජ්ජංගේ වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ වීර්ය බොජ්ජංගේ වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ වගේම සමාධිය කියන බොජ්ජංගේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා අපි ඒ පැහැදිලි කරගත හොඳයි. අර ස්වාමීන් වහන්සේ මේ සෝණ මහරහතන් වහන්සේ කලින් සක්මන් කරනකොටත් ස්වාමීන් වහන්සේ මේ ඒ වගේ සිද්ධීමක් නේද උනේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් එතනදිත් අපිට හරි අපූර්ව කතාවක් හම්බ වෙනවා. සෝණ තෙරුන් වහන්සේ ඇත්තෙන්ම ලොකු උවමනාවක් තිබුණා නිවන් දකින්නට. ඒ උවමනාව නිසාම තමයි බොහෝ වීර්යයක් ගත්තේ බොහෝම සිටු සම්පත් තිබ්බ හොඳ ධනවත් පුද්ගලෙක්. හැබැයි එක් අවස්ථාවක කියනවා රජතුමත් ගිහිල්ලා බැලුවයි කියනවා මේ පුද්ගලයාගේ කකුල්වල ලොම් පවා හටගෙන තිබුණයි කියලා කියනවා. ඒ තරම් සැප සම්පත් නේද පුද්ගලෙක්. ඉතින් මේ තෙරුන් වහන්සේ පැවිදි වෙලා අතිශය වීර කරන්න පටන් ගත්තනේ. දැන් ඒ වෙලාවේදී ඒ තෙරුන් වහන්සේ වීරිය පැත්තට වැඩි නඹුරුවක් දැක්කුවා. ඉතින් ඒ වෙලාවේදී සඳහන් කරනවා ධර්මයේ තුල අපිට හමු වෙනවා උන්වහන්සේ සක්මන් කරපු තැන ගවයන් කපපු ගව ඝාතනාගාරයක වගේ ලේ හැමතැනම විසිරලා තිබුණා කියලා කියන සක්මන් මළුවේ. ආන් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මොකක්ද අහන්නේ? සෝණ ඔබ වීණාව වාදනය කරන්න දන්නව නේද? යම් කෙනෙක් වීණාව තත් හොඳට තද කරලා වේගින් වාදනය කරොත් කොහොමද? එතකොට කියන ස්වාමිනී ඒකේ හරි ශබ්දයක් ලබා ගන්නට බෑ, නියමාකාර ඒ රසයක් ලබන්නට බෑ. ඊට පස්සේ අහනවා එහෙනම් මේක හරියට තද කරන්නේ නැතුව තද කරන්නේ නැතුව හිමින් මේ තත් ඇද්දොත් මොකද වෙන්නේ? නම් ඒ වෙලාවේ ආයමත් බුදුරජාණන් වහන්සේට දේශනා සඳහන් කරනවා මේ සෝණ තෙරුන් වහන්සේ ස්වාමීනි ඒකත් අසාර්ථකයි. නියමාකාර හඬක් කිය දෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් සෝණ යම්සේ මේ වීණාවේ තියෙන තත් මධ්‍යස්ථව තියලා මේ වීණාව වාදනය කරනවා වගේ මේ වීරියත් මධ්‍යස්ථ කරන්නට ඕන. ඒ කියන්නේ අධික ලෙස වීරය කරලා අනිත් ධර්මයන් පහළ දාන්නේ නැතුව අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ සමබරතාවයකින් කටයුතු කරන්නට ඕන. හැබැයි
හොඳ නුවණකින් කටයුතු කරන්නට ඕන නැත්නම් බොහෝ වෙලාවට බොහෝ කෙනෙකුට වරදින්නට පුළුවන්කම හම්බ වෙනවා නේද සන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ කතා ප්‍රවෘත්තිය දිහා බලපුවම උන්වහන්සේ කොයි තරම් වීර්ය කරාද කියන එක තේරෙනවා. එතකොට දැන් මේක දිහා බලලා මේ කෙනෙක් මේ ඔය මේ අර මේ භාවනා කරනවා කියන එක මේ ඉච්චර මහන්සියෙන් තොන්නෑ ඔකට කියලා එහෙම හිතන්න බෑ නේ සාමාන්‍යයෙන් නේද? නැත්තම් මේ කාරණාව දිහා බලපුවම අපි මේ කාය වෙහෙසවල භාවනා කරනවා කියන එක වීර්ය වැඩි කරලා භාවනා කරනවා කියන එක කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව භාවනා කරනවා කියන එක අවශ්‍යයි. නමුත් ඒකේ උපරිමයට ගියම තමයි අර වගේ දෙයක් වෙන්නේ සාමාන්‍යයෙන්. එහෙමයි සාමාන්‍යයෙන්. ඇත්තටම ඒකදී හරිම වටිනා තැනක් තමයි අපි දැන් බොජ්ජංග ගැන කතා කරනකොට විරිය සම්බොජ්ජංගයේදී අපිට හම්බ වෙනවා විරිය සම්බොජ්ජංගයත් එක්ක සති සම්බොජ්ජංගයත් වඩන්නට ඕන. සති සම්බොජ්ජංගේ යම් තැනක තියෙනවා නම් එයා නුවණක් තියෙනවා. එතකොට නුවණක් නැති කෙනෙක් අධික වීර්යය අරගෙන නැසෙන්නට පුළුවන්. ඒ වගේම නුවණ මද කෙනෙක් වීර්ය නොකර ඉන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම වැරදි. හොඳ නුවණකින් මේ ධර්මයේ ඇසුරු කරන කෙනාට කවදාවත් ඒ විදිහට පාර වර්ධින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක්ව අරගෙන ගිහිල්ලා බලෙන් නිවන් මාර්ගට ගෙනියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ තුම් හේහි කිච්ච මාතප්පං අක්ඛාතරෝ තථාගතා. කල යුත්ත තියෙන නුඹල සතු බුදුරජාණන් වහන්සේ මනාලෙස මේ ශාසනයට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට යම් කෙනෙක් පාර වරද්දගත්තා නම් ඒකට හේතුව ඒ කෙනා හරියට ධර්මයේ අසුර කරේ නැතිකම නේද සාමන. අවසරයි ස්වාමීන් වහන්ස. එතකොට අපි මීට පෙර කතා කරා නිවනට බාධාව පිණිස පවතින නීවරණ ධර්ම ගැන. එතකොට අපි අද ඉඳන් කතා කරනවා නිවනට උපකාරය පිණිස පවතින බොජ්ජංග ධර්මය පිළිබඳව. එතකොට ස්වාමීන් වහන්සේලා කතා කරා මේ බොජ්ජංග ධර්මයන්ගේ ස්වභාවය කොයි වගේද කියන එක. එතකොට මම හිතනවා ස්වාමීන් වහන්සේලා කතා කරපුවත් එක්ක මේ බොජ්ජංග ධර්ම ගැන හොඳ විවරණයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා කියලා. එතකොට අපි මේ කතා කරපු බොජ්ජංග ධර්මයන් ගන්නකොට අවසරයි අපේ සීලව ස්වාමීන් වහන්සේ මතක් කරා මේ බොජ්ජංග ධර්මයන් තුල තියෙන බොජ්ජංග ධර්මයන් අතර අපිට වැදගත්ම සහ ප්‍රධානම බොජ්ජංගයක් වෙන්නේ මේ සති බොජ්ජංගය. එතකොට ඒ සති බොජ්ජංගයේ සති සම්බොජ්ජංගයේ ඇති වෙද්දී නැත්නම් සති සම්බොජ්ජංගයේ ඇතිවීමට අටුවාවේ කාරණා හතරක් වෙන්නලා තියෙනවා. ඒ කාරණා ගත්තහම ස්වාමීන් වහන්ස අපිට ඒකේ පළවෙනි එක විදිහට දකින්න පුළුවන්කම තියෙනවා මේ සිහිය සහ නුවණ නැත්නම් මේ සති සම්පජඤ්ඤම් සිහිය සහ නුවණ. එතකොට සති සම්බොජ්ජංගයේ ඇති වෙන්න පළවෙනි කාරණාව තමයි මේ සිහිය සහ නුවණ කියන කාරණාව. ඒ වගේම ස්වාමීන් වහන්ස ඊළඟට අපිට දකින්න පුළුවන් ස්වාමීන් වහන්ස මතක් කරා වගේ දෙවෙනි කාරණාව හැටියට අපිට දකින්න පුළුවන් මේ සිහිය තියෙන පුත්කලයන් නැත්තම් මේ සිහිනුවණින් යුක්ත පුත්කලයන් ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම සිහිනුවණ නැති පුත්කලයන් අපි ඉවත් කරලා දාන්නට ඕනේ. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට අපිට දකින්න පුළුවන් අපිට පුළුවන් නම් මේ සති සම්බොජ්ජංගයට නැත්තම් සති සම්බොජ්ජංගයේ ඇති කරගන්න නැමුණු සිතින් යුක්තව වාසය කරන්න පුළුවන් නම් ඒකත් අපිට මේ සති සම්බොජ්ජංගය ඇති කරගන්න උපකාරයක් බවට පත් කරගන්නට පුළුවන්. දැන් එතනදී කතා කරපු ඒ පළවෙනි කාරණාව නැතිනම් මේ සිහිය සහ නුවණ කියද්දී අපිට සිහිය විතරක් නෙමෙයි මේ සති සම්පජඤ්ඤා නුවණින් යුක්තව සිහිය අපිට ප්‍රධාන වශයෙන් බලන්නට සිද්ධ වෙනවා. එතකොට මේ සති සම්පජඤ්ඤා ගැන කතා කරනකොට අද අපිට පුළුවන්කම ලැබුණා මේ බොජ්ජංග ධර්මයන් කොයි වගේද, ඒ බොජ්ජංග ධර්මයන් නැති වෙන්න හේතු මොනවාද කියලා අපිට පුළුල් විග්‍රහයක් දකින්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි මේ සති සම්බොජ්ජංගය ගැන කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනේ ඒකට ඉතාම පොඩි ප්‍රවේශයක් විදිහට ගත්තොත් අපි ඒ සති සම්පජඤ්ඤය තුළින් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ.
එතකොට අපිට මතකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සති පට්ඨානේ තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධානං සමතික්කමායි දුක්ඛ දෝමනස්සං අත්තංගමායි ඥාය සදිගමායි නිබ්බානස්ස සච්චිකිරියායි යදින චත්තාරෝ සතිපට්ඨානා කියලා. එතකොට යම් කිසි කෙනෙකුට දුකින් මිදෙන්න ඕන නම් ඒ සඳහා අවශ්‍යම කරන නැතිනම් ඒ සඳහා එකම ක්‍රමය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය තුල කතා කරන්න පුළුවන් ප්‍රධානම කාරණාවක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ සතිපට්ඨානය ගැන කියද්දී සතිපට්ඨානයේ තියෙන සුවිශේෂත්වය ගැන කතා කරද්දී තව තැනක දේශනා කළා තියෙනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ මේ අපි අහලා තියෙන සූත්‍ර දේශනාව. ඒ තමයි සකුණග්ගි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී අපිට දේශනා කරනවා පියා සතු ඉඩමේ වාසය කරන්න කියලා. ඉතින් ඒ සූත්‍රයේ අනුව බලපුවහම ඒ සූත්‍රයේ ඉන්න එක කැටකුරුල්ලෙක්. ඒ හාන ඒ නගුලෙන් ආපුවහම ඉතුරු වෙන පස් කණ්ඩි අස්සේ ඉන්නවා කැටකුරුල්ලෝ. ඉතින් මේ කැටකුරුල්ල තමන්ට අයිති භූමිය තුල ඉන්නේ නැතුව එයින් පිටතට ඇවිල්ලා ඉන්නකොට ගිජුලිහිණෙක් ඇවිල්ලා ඒ කැටකුරුල්ලව අල්ලගන්නවා. ඉතින් ගිජුලිහිණෙක් ඇවිල්ලා කැටකුරුල්ල අල්ලගත්තට පස්සේ ඒ කැටකුරුල්ල තමන්ටම වැනගන්නවා මම මට අයිති ඉඩමේ නැත්තම් පියා සතු ඉඩමේ හිටියානම් මං කවදාවත් මේ ගිජුලිහිණියට අහු වෙන්නේ නැහැ. මේ විදිහට ඒ තමන්ට මේ කැටකුරුල්ල නිග්‍රහ කරගන්නවා. ඉතින් මේ ගැන කල්පනා කරපු අර ගිජුලිහිණියා කියනවා හොඳයි එහෙනම් ඔබට පුළුවන් නම් මගෙන් බේරෙන්න කියලා. ආපහු ඒ කැටකුරුල්ලව අතාරිනවා. ඉතින් ඒ කැටකුරුල්ල අතාරියට පස්සේ ගිහිල්ලා ආපහු තමන්ට සුදුසු භූමිය තුල ඉඳලා ආපහු ගිජුලිහිණියට කතා කරනවා. එහෙම කතා කරද්දී ගිජුලිහිණියායි තමන්ගේ ඒ තියෙන මානෙ නිසා ඒ තමන් ශක්තිවන්තයි කියලා හිතන් ඉන්න නිසා ඇවිල්ලා අවසානයේ තමන් ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඒ කාරණාවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් දෙයක් තමයි පියා සතු ඉඩමේ වාසය කරොත් අපිට කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. පියා සතු ඉඩම කියලා කියන්නේ ඒ නැත්නම් ඒ මායා සතු ඉඩම කියලා කියන්නේ නැත්නම් හරියට ගිජුලිහිණියා වගේ මායා සතු ඉඩම තමයි මේ පංචකාමයේත් එක්ක තියෙන භූමිය. පියා සති ඉඩම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු මේ සතිපට්ඨානය. එතකොට සතියේ ඇති වටිනාකම ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතනදී උපසමයිසුතුන් වහන්සේ මතක් කරා වගේ අර කලිනුත් කතා කරපු සූත්‍රයේදී තියෙන්නේ පංච නීවරණ යටපත් කරලා සතර සතිපට්ඨානය පිළිතලා බෝධ්‍යංග ධර්මයන් සත්‍ය බෝධ්‍යංග ධර්මයන් වඩලා තමා අතීතයේ සියලුම බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වයට පසක් කරේ. ඒ වගේම අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ ඒ විදිහට. උතෝර සතර සතිපට්ඨානය කොච්චර බොජ්ජංග ධර්මයන්ට වටිනවාද කියන කාරණාව අපි අවධාරණය කරගන්නට ඕන. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව ක්ෂය කිරීම පිණිස පවතින ප්‍රතිපදාව මාර්ගය මේක අපි මනසේ තැන්පත් කර ගන්න ඕන කාරණාවක්. අපි බොහෝ කරුණාකාරා මෙච්චර කාලයක් අහලා තිනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ තණ්හාවගේ ක්ෂය කිරීම පිණිස පවතින ප්‍රතිපදාවක් සහ මාර්ගයක් විදිහට මේ සත්‍ය බොජ්ජංග ධර්මයන් සඳහන් කරනවා. එතකොට ගොඩක් වෙලාවට සත්‍ය බොජ්ජංගයන්ට අවධානයක් යොමු නොකරන පිරිසක් බොහෝ කොට ඉන්නට පුළුවන්. එතකොට මේ සාකච්ඡාව බොහෝ කොට වැදගත් වෙනවා. මේ නිවනට සත්‍ය බොජ්ජංග ධර්මයන් සත්‍ය වෙනවා. නිවනට විද්‍යා විමුක්තියට සත්‍ය බොජ්ජංග ධර්මයන් සත්‍ය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ බොජ්ජංග ධර්මයන්ගේ තියෙන වටිනාකම මේ වෙනකොට මේ සාකච්ඡාව අවසානය වෙනකොට ඇත්තන්ට ලොකු අවබෝධයක් ඇති වෙන්නට ඕන. මේ දෙයට ස්වාමීන් වහන්සේලා බොහෝ කරුණු කාරණාවන් වැත්තන්ට විග්‍රහ කරලා මේ සාකච්ඡාව වැත්තන්ට සාකච්ඡාවට භාජනය කළා. ඉතින් අපි මෙපමණ වෙලාවක් මේ කරපු සාකච්ඡාවේ සියලුම කුසලයන් අනුමෝදන් කළ යුතු
තැන්වලට අනුමෝදන් කරමු. ඒ සඳහා මුලින්ම නම් කියන්න අවසරයි අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි. අතිපූජනීය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අවසරයි නම කියන්න. අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උතුම් නිවනින් සැනසෙන්න පැතුම් බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්න. අද දවසේ මම සාකච්ඡාවද දායකත්වයේ දරන්නේ මෙල්බන් නුවර පදිංචි හර්ෂනි පුංචි හේවා මහත්මිය, අමිල ප්‍රනාන්දු මහතා සහ පබසරි උදාරි සහ කවි දේනියන් විසින්. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මූලික අරමුණ වශයෙන් මීට වසර 3කට පෙර සැප්තැම්බර් 29 වන දින පර්ලෝ සැපත් පර්ල් අයිරින් පුංචි හේවා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම අභාවප්‍රාප්ත හර්ෂිනි මහත්මියගේ දයාබර පියාණන් වන සංජිත් පුංචි හේවා මහතාටත් දයාබර සොහොයුරා වන ජානක පුංචි හේවා මහතාට සහ අමිල මහතාගේ පර්ලෝ ගිය දෙමව්පියන්ටත් සියලු නැදහිත උතුම්ට පින් අනුමෝදන් කිරීම කියලා නැත්තම් සඳහන් කරලා තියෙනවා. ඉතින් කල්පනා කරගන්න මේ ජීවිතය සහ අතීත සංසාරයේ යම් කිසිම ඥාති කෙනෙක් මිය පරලොව ගිහිල්ලා නැත්නම් ඒ සියලුම දෙනාට මේ කරගත්තා වූ ධර්ම දානමේ පින්කම සියලුම දෙනාට උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා කවුරු සාදු කියන්න. ඒ වගේම මේ පින්වත් පිරිස ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පබසරි උදාරි සහ කවි කියන දේනියන් තුන්දෙනාට අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු සාර්ථක වේවා, යහපත් පුරවැසියන් ලෙස අනාගතයේ සාර්ථක වේවා කියලා මේ දෙමව්පියන් දෙදෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සියලුම යහපත් බලාපොරොත්තුන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂ හේතු වශයෙන් සඳහන් කළා තියෙනවා ලබනෝරුව කඳ ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මේ ඇත්තන් සඳහන් කළා තියෙනවා. ඉතින් මේ විදිහට රැස් කර ගන්නට යදුණු සියලුම කුසලානුභව ධර්මයන් මේ ඇත්තන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් උතුම් නිවනින් සැනසීම ලැබීමටම හේතු පාරමිතාවක් වේවා කියලා කවුරු සාදු කියන්නේ. සියලුම දෙනාට තෙරුවන් සරණයි.